සිද්ධාර්ථ බෝසතුන් පිළිබඳ ඉන්දියාවේ නිෂ්පාදිත මෙම ටෙලිකතා මාලාව ඉන්දියාවේ පවතින ජනප්‍රවාද හා මුලාශ්‍ර පදනම් කරගෙන නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ තේරවාද ත්‍රිපිටක සාහිත්‍යයේ එන ඇතැම් සිදුවීම් හා ඉන්දියානු ජනප්‍රවාදයේ එන සිදුවීම් අතර විවිධ පරස්පරතා තිබිය හැක. මේ ශාක්‍ය ස්වභාව පලකරන මතය අනුව මා තවදුරටත් මහරජ පදවිය දැරිය යුතුද නැතිද යන බව තීරණය වෙනවා. මාහට සහ සිද්ධාර්ථහට පක්ෂ ශාක්‍ය සභිකයින් තමාගේ අසිපත මගේ දකුණු පසාසුනෙත් අපහට විරෝධය දක්වන සභිකයින් වෙතොත් තම අසිපත වම්පසාසුනේ තැබිය යුතුයි. යම් හේකින් මත විමසුමෙන් මා පරාජය කිරීමට හැකිවොත් මේ ඔටුන්න මාහට නොවේ. ඔබගෙන් කෙනෙකුටයි අයිති. මා කෙරෙහි විශ්වාසයක් නොමැති ඕනෑම අයෙකුට හැකි අසිපත මගේ වම්පසින් තමයි. ශාක්‍ය ස්වභාවයේ ජ්‍යෙෂ්ඨීන් ප්‍රථමයෙන්ම තමාගේ මතය ප්‍රදර්ශනය කරන්න. විරෝධය දක්වන්න. ඉන් පසුයි අපේ වාරය. මලන්න දූතෝදන්. රජ දණ්ඩපාණි. සිද්ධාර්ථගේ සැලසුම නිසායි අප සියල්ලන්ගේම ජීවිත ආරක්ෂා වුණේ. යමෙක් කීට විරෝධය පෑම ඔහුගේම දෛවයට ද්‍රෝහි වීම. යුවරජු පැවසූ දේ වැටහෙන්නේ නැතිද?
ශාක්‍ය සභාවේ මතය පැහැදිලි මහරජතුමනි සියලුම ශාක්‍ය සභිකයන් අද දවසේ පිළිගෙන තිබෙනවා යුව රජු නිවැරදි බව කිසිදු විරෝධයක් නොමැතිව ඒ අනුව පැහැදිලි යුව රජුගේ විසඳුමට එකඟ බව මහරජ ශුද්ධෝදනයන්ට ජය වේවා 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 අපට ලෝකය වෙනස් කළ නොහැකි අග්නි සංස්කාරයට කටයුතු දන්න මංගල මංගල සැමටම සුබ මංගල උදාවක් කුමක්ද මංගල්‍ය මේ තරම් ප්‍රීතියක් ගෙන දෙන මා පමනක් නොවේ සතර දේශීම වැසියන් දන්න සුබ පුවතක් ඔබ සිතන්නේ කුමක්ද කුමක්ද දන්නවද ඔබයි නුබෝදිනකේ මහරජු වෙන්නේ අපගේ ඔබගේ රාජ අභිෂේකය සිදු කරමු. නමුත් ඔබේ හදට දැඩි වේදනාව විඳීමට සිදු වුත් ඒට මා සූදානමි. ආපසු සිත වෙනස් නොවෙන්නේද? එසේ සිදුවේවි. ඔබේ සේවය ලැබීමට වැසියන් බලා සිටින්නේ බොහොම සොම්නසින්. වැසියන්ගේ දුක් දැකීමටත් ඔබ කැමතිද? ඒ අවශ්‍ය වත් පියාණන් දෙන අනමට උල්ලංඝනය කළ නොහැකි. කුමක් කරන්නද? මෙහි එන්න. මේ මගින් තුට්ටු පඳුරක්. අලංකාරද? එසේ දැන්කොලොත් ඒ ගිලිහි ගියොත් ඒ පසුව බලන්න. නමුත් කුමටද මෙලෙස තුටු පඳුරු ඔබෙන් මෙතෙක් නොමැතිව එක්වරම විවාහයේ තුටු පඳුර පුත. ඉතින් තුටු පඳුරක් මන් නොපිළිගන්වා සිටින්නේ කෙසේද? ඔබ ඊතරම් හරසර ලැබෙන රාජකීය උළෙලක් යලි උදා නොවුනොත් මහරජතුමාගේ උත්සාහයන් සියල්ල ඔබව දුකින් දුරස් කිරීමට එහෙත් අසිත මුනිඳුන්ගේ අනාවැකිය අනු නොසිතූ යමක් සිදුවොත් එනමුත් පුත
ඔබේ උරුමේ විනාශ කළ හැකිද මේ අනාවැකියකට? නික් මේ විද රජ සැපහැර ඔබ. යමෙකින් මා ඔබට අනවශ්‍යම කීවා නම් කමා කරන්න පුත. නැහැ වෙන්නක්. ඒ සත්‍යයක්. මට අවශ්‍යයි රාජ්‍ය විචාරය කර අපගේ ප්‍රජාවට පිටවීමට. එය වටහා ගත්ත අනිකක්. සුබ පැතුම් මහදේවිය සුබ පැතුම්. අද ඉතා ප්‍රීති දිනය. සියලු විරෝධතා මතවාද සහ මුලින්ම අවසානයි. අද ඔබගේ පුත්‍රයා සාක්‍ය සභාවේ සියල්ලන්ම පරාජයට පත් කළා. ඔහු නගු ප්‍රස්වල්ට ඔවුන් පිළිතුරු නොමැති වී අසරණව සිටියා. ඒ ඔහුගේ ඥානය ස්වාමිනි විශ්මය ජනකයි. ඔහුට ලැබුණු පිළිගැනීම කොතරම්ද කිව්වොත් එකදු ශාක්‍යක හෝ යුවරජු සිද්ධාර්ථට විරුද්ධව එක් මතයක් පළ කළේ නැහැ. සත්‍යකින්ම අද අපගේ සිද්ධාර්ථ ගැන යශෝ කුමක්ද පවසන්නේ? මා තීරණය කළාද සිද්ධාර්ථට රාජ්‍යය ඉක්මනින් පැවරීමට. ඔබට සුදුසු කාලයයි සියසුන් දැරීමට. දැන් තව නොබෝ දිනකින් රාජ්‍ය අභිෂේකයෙන් පසුව රාජ්‍ය පාලනය ඔබට අවශ්‍ය පරිදි විය යුතු. රාජ්‍ය අභිෂේකය? නමුත් අපට කල් අවශ්‍යයි. මහා ගෝපා රාජ්‍ය සංචාරය කිරීම අත්‍යවශ්‍යයි. හා අපි ඒ සියල්ල පසුවට කල් දමු. රාජාභිෂේකෙන් පසුවට කොහෙද සංචාරය කළ යුතු? කපිලවස්තුවේ සීමාවෙන් පිටත. පියනනි, මා සිතන්නේ ඔටුනු පැලඳීමට පෙර ඇරඹිය යුතු අපගේ රාජ්‍ය එපමණයි මට අවශ්‍ය. ලෝකී ස්වරූපය දැක ගැනීමට උවමනයි. මා පූර්ණ ශාක්‍ය ගණතන්ත්‍ර ප්‍රදේශයේ පුරා සංචාරය කළ යුතුයි පියනනි. කුමක්ද එවැන්නක් සඳහා ඇති අවශ්‍යතාව? ඔබට නැරඹීමට තැන් බොහොමයි මෙහි. ඔබට කපිලවස්තු සීමාව තුළ සංචාරය කළ හැකි. නමුත් පියාණනි, මහරජු වශයෙන් රාජ්‍ය ස්වභාවය කෙසේද කියා මා දැන සිටිය යුතු නොවේද? මට ඊට අනුමැතිය දිය නොහැකි පුත්‍රය. කාරණේ මට කාරණිය කිව නොහැකි. ඔබට අවශ්‍ය අපේක්ෂාව ඊට නොවේවි පියාණනි. කිසි අයුරකින් මා ඔබගේ කපිලවස්තු සීමාව තුළින් පිටතට ගොස් ඔබේ අනසක උල්ලංඝනය කර තිබෙන්නේද? පියාණනි, මා හට එවැනි නිදහසක් අහිමිද? අප ශාක්‍ය රාජ්‍ය වංශිකයන් වීමදේට හේතුව ඒත් ඒ නිදහස මට අවශ්‍යයි ඔබගේ. මා තව කොපමණ කාලයක් මෙසේ සිරවි සිටියුතු වන්නේද? මා ක්ෂත්‍රිය කුලයේ වුවත් මා හට තිබෙන නිදහස කුමක්ද? සියලු ඉසුරු පිරී පැවතියත් ප්‍රයෝජනයක් නොමැති නම් මේ කුමටද පියාණනි? සිතාත අද අපේ යුවරජු අපට ඔහුගේ හදවතේ දුකයි පළ කළේ. මහරජතුමනි, අප යුවරජුට අනුමැතිය දිය යුතුයි. කොතරම් බාධක පැමිණියත් මේ සියලු සීමාවන් පිළිබඳ යා යුතුයි. ඔව්, ඒ කවදා හෝ කළ යුතුයි. සිද්ධාර්ථ, මතකර නවතින්න. කුමටද? සිද්ධාර්ථ, අදත් ඔබේ සිතේ ක්‍රෝධය හටගත්තා. මහරජු කෙරෙහිත් ඔබට ක්‍රෝධයක් ඇති වුණා.
නැහැ එයා සත්‍යයක් ඔහු මගේ පියාණන් පියාණන් වුවත් ඔබ නිසා සිතේ ක්‍රෝධයේ සියුම්ම හටගත් බව ඔබ නොවලහා වටහා ගත යුතුයි ක්‍රෝධයේ ද්වේෂයේ හේතුවෙන් කෙනෙකුට අවසානයේ උරුම වෙන්නේ දුක පමණයි සිද්ධාර්ථ ද්වේෂයේ ශේඛරීමට නියමිත ඔබෙන් ක්‍රෝධය මතුවන්නේ කෙසේද නැහැ මාතුල ක්‍රෝධයක් කිසිදු දේශයක් නැහැ මාතුල මාතුලින් ඔබට දිස්වන්නේ සේනම් කුමක්ද ඔබ මාතුල සිටින එක්සිටිවිල්ලක් පමණයි අද ඔබ ශාක්‍ය සභාවේදී ක්‍රියා කළ ආකාරයත් සුදුසුද අසිපත කතටගෙන හැටිද ඔබට මිනිසයන්ට ධර්මයේ පහදා දෙන්න ඔබට කුමටද අසිපත් මට නැහැ අවශ්‍ය කලේ මා දුටුව ඔබගේ ක්‍රෝධයෙන් වෙහසුන ඔය සිත නැහැ ඔබ ඉවතට යන්න නැවත මා මුණ ගැසීමට අවශ්‍යද ඔබට නැහැ මගේ නිවතට යන්න මගේ පැමිණීමෙන් පළක් තිබේද ඔබට නැහැ මා කැඳවන්නේ කුමට දෙසේ නම් ක්‍රෝධය දුරු කරන්න සිද්ධාර්ථ මේ මුළු ලෝකේම පියාණනි මාට අවසර ඔහුට එක්වරක් රාජපුර සංචාරය කිරීමට අවසර දිය හැකිද එසේම සිදුවෙනවා රජතුමනි ඔබේ පුත්‍රයා ගිහිගෙයි නික්ම ගිය පසු අසිත මුනිදුන්ගේ අනාවැකිය ඔබ නැහැ දන්නේ ඒනිසායි අනුමැතිය ඉල්ලන්නේ මා දන්නවා මා ඔහු පිළිබඳ සියල්ල දන්නවා ඔහුගේ දෛවය එසේ වුවට කුමක් කරන්නද කොණ්ඩඤ්ඤන් ඒකාන්ත වශයෙන් කියා සිටියේත් දෛවයට අනුව සිද්ධාර්ථ බුද්ධත්වය ලබන බවයි දුක් නිසා පීඩාවෙන් ඔහුගේ සිත කලකිරීමට පත්වුවහොත් ඔහු දිනක ගිහි සැප හැර යන බවයි සත්‍යය ගිහි සැප හැර සියල්ලම සත්‍යයක් නමුත් ඔහු උදකලා නොකර අප කැප වෙන්නම් ඔහුට මට එක අවස්ථාවක් දෙන්න අප ඔහු එසේ සිර කර තැබුවත් සීමා කළත් ඔහුගේ දෛවය ඇති යමක් නම් මේ වැළැක්විය නොහැකි දේවයනි ගෝපා පෙන්වතුනෙත් සත්‍යයක් අප කුමකටද බියවන්නේ ඔහු සිටින්නේ ගෝපා සමග ඔවුන් ස්නේහෙන් බැඳී සිටින සැම විටකදීම සමග සිටියටත් වඩා ඔහු සතුටින් සිටියේ අපේ අවස්ථාව ලබා දෙමු ඔහු අපේ කපිල වස්තුවේ අනාගත මහරජු නොවේද එසේනම් මා ඔබ විශ්වාස කරනවා මා ගමනට අවශ්‍ය සියලුම කලමනා සූදානම් කරවන්න උද්‍යානට පැමිණි ඇයි ඔබ අපට ඔබ හමු නොවුනා නම් මායට කුමක් කරන්නද
ඉල්හිමට ඉඩක් නැති විට කෙසේද පහතන්නේ කොතරම් කරුණ කිව්වත් වටා ගැනීමට අවශ්‍ය නැහැ පිය රජුට ඔහුට අවශ්‍ය අවසර දීමට පියනන්ගේ අවසරය කෙසේ යුරජුනි ඔන්න ප්‍රශ්නේ අවසන් කුමක්ද පැවසුවේ පියාණන් ඔබේ කැමැත්ත ලෙසම සමස්ත ශාක්‍ය දේශයේ පුරාම සංචාරය කිරීමට අනුමැතිය හිමි වුණා කිසිදු සීමාවකින් තොරව නමුත් ඔබ සෑම විටම අප සමග සිටිය යුතුයි එයයි එකම කොන්දේසිය ඔය මුසාවක් නෑ නෑ සත්‍ය කරුණා ඉසේ නම් සිරමෙතරින් පිටවීමට අවස්ථාව හිමි වුණා එසේ යෝ රජුනි අප ජයගත්ත චන්නේ අවසර පියන්නනි ඔබගේ අනුමැතියයි මගේ ආශිර්වාදය අවසර ඔබ ලබා දුන් නෝදන් මාහට මතකයි හොඳින් ඔහුගේ සතුට පිළිබඳ සිතමින් දුක් වෙන්න එපා මට ඔබ එක් පොරොන්දුවක් ලබා දෙන්න ගිය පසු අප ඔබ දුක් නොවන බවට නැහැ දුක් වන්නේ නැන්දනිය අප ගිය පසු මහදේවී ඔබට බාරයි ඔබ ඒ ගැන වද නොවේ ඔබේ සිද්ධාර්ථ ගැන බලන්න එසේ ඔබ ඔබ දෙදෙනාම දැන් පිටත් විය යුතුයි මලන්ද මහරජතුමනි සිද්ධාර්ථගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු හිඩසක් නැහැ නොවේද නැහැ මහරජතුමනි උසස්ම හේවායන්ට පමණක් ඔහුගේ ආරක්ෂාව බාර කළා ඔවුන් මගහැර යුවරජු කරා ලංවීම සතුරෙකුට සිතීමට වත් නොහැකි යුවරජු උදෙසා දිවි පුදාවේ ඔවුන් යුවරජුනි අප දැන් ළඟාවන්නේ නගර සීමාවෙන් පිටත මල්බර නිම්නයක් වෙතට රාජකුමාරී යශෝදරා නම් බොහෝ ප්‍රියකරාවේ මිසව දුටුවද මාර්ගයේ මැද මයුරන් නවත්තන්න චන්න ඇයි බියෙන් පසු වන්නේ යම් භාරයක් ඉටු කිරීමද ඔබගේ අරමුණ මේ මයුරපිල් පැලඳීමේ අරමුණු කුමක්ද ඒ කුමක් හෝ ප්‍රතිපදාවක් ඉටු කිරීමටද නැහැ ඒ නොවේ ඔබේ අරමුණ ශරීරයට අලංකාරයක් එක් කරන ආභරණයක් ලෙස මේ පැළඳීමද නැහැ උතුමාණනි අප කුලයෙන් ශුද්‍ර අපට ඇති නියමය මේ මයුර පිල්ල අප වසලයන් යුරජට වෙන බේදයක් ඇත්තේ නැහැ ඔබ ලංවෙන් යුරජට ඒ සියල්ල නියමයන් යුරජුනි අපට අයිති නැහැ මේ භූමිය අප පාතැබූ පසු බ්‍රාහ්මණ ක්ෂත්‍රිය උතුමන්ගේ දෙපා එහි තැබීමට නොහැකි වෙනවා යුරජුනි ඒ අපවිත්‍ර මඟ පිරිසිදු කිරීමට ක්ෂුද්‍රයන් වන අපගේ පසුපස මයුර පිලක් බැඳ තිබෙනවා ඒ කිවඳු නියමයක්ද මනුෂ්‍යයන්ට සිදු කරන අවමානයක් කිය කමා කරන්න යුරජුනි අප ප්‍රමාද වුවොත් කස පහර කෑමටත් සිදු වෙනවා අප දෙදෙනාටම Thank you.
මෙවැනි වූ අසරණ මිනිසයන්ව මේ දුකින් මුදවාගත හැකි මඟ කුමක්ද? අපේ විමසිය යුතුයි රජතුමනි. යුද්ධයෙන් පසු ප්‍රසන්නජිත් සියලු ශාක්‍ය රජුන්ට යුදවන්දි ලබා දෙන බව පැවසුවා. නමුත් අදටත් ඔහු නිහඬයි. අපව රැවටුවා වීමටත් හැකි. යුද්ධය නිසා සිදු අමතර වියදම් අය කර ගැනීමට මඟක් තිබිය යුතුයි මහරජුනි. ඔහුගේ වචනය පරිදි කටයුතු නොකළහොත් අප ඒ බව විමසිය යුතු නොවේද? අරමුණ ඊට වේවි. අපගේ මහා මාත්‍යවරයා අවශ්‍ය කටයුතු සූදානම් කර තියේවි. යුවරජ සිද්ධාර්ථගේ තීරණය එදිනට අප දැනගත යුතුයි. එක් ප්‍රශ්නයක් මහරජ සුද්ධෝදන. යම් හේකින් ප්‍රසන්නජිත් වන්දි ගෙවීම පැහැර හැර සිටියහොත් ඔහුට එවැනි දෙයක් කළ නොහැකි. ඔහුගේ පිය රජුගේ අනට ඔහුට පිටුපෑමට නැහැ කෙසේවත් ශක්තියක්. ඔබට යමක් ඇසුණද? කුමත්? කිසියම් ලතුරුවෙකුගේ හඬක්? පුරුෂේ, කවරෙද්ද කියලා පරීක්ෂා කර බලන්න. එසේ දේවිය. යුවරජතුමනි, ඔහු ග්‍රාමවාසී කුඩා දරුවා. දරුව, කවරෙක්ද ඔබ? කුමක්ද ගැටලුව? කුමක්ද ඔබේ නම? මගේ නම දාරුන්. මට සහෝදරෙක් සිටියා. මට වඩා වැඩි මහලු. කුමක්ද සිදුනේ ඌට? ඔව්, රාජපුරුෂයන් රැගෙන ගියා. රැගෙන ගියා? රැගෙන ගියේ කුමටද? ඔහුට ව්‍යාධියක් වැළඳුණා. ඔහුට ප්‍රතිකාර ලබා දෙවිය වුන්. නෑ නෑ, ඔහු නව නගරයට ගෙන ගියා. නව නගරය? සිද්ධාර්ථ නව නගරය ගැන විමසූ විට කුමක්ද දෙන පිළිතුර? සලිතව සිටින්නේ ඔහු. අප ඔහුව භාර කළ යුතුයි දෙමව්පියන් හට. ඔබගේ ගෘහය? අන්න අර පෙදෙසේ. ඔබ එනවද මා සමග? හා, ඇයි නොහැකි? අපි යමු. නමුත් මේ අන්ධකාරයේ අඳුරු අනපෙත්තරා යාම උචිත නැහැ යුවරජුනි. අද අප දාරුන්ට භෝජන ලබා දී මෙහි තබාගමු සිද්ධාර්ථ. පහන්දොරම අප ඔබව ඔබේ ගෘහයට පිටත් කරන්නම්. කුමක්ද ඔබ සිතන්නේ පුත්‍ර? මට පුළුවන්. වඩින්නේ යුවරජුනි, වඩින්නේ. ඇඳි ගන්න යුවරජතුමනි. දෙවින් වහන්සේ ඇඳි ගන්න. කෑමට නම් ඇත්තේ ඔය සුදුබත් පමණයි. යුවරජතුමනි, අපිට සමාවෙන්න අපේ දිලිඳු කමට. ඔබගේ දරු පවුලම මේ කුඩාරෙන් කෙසේද යැපෙන්නේ? කුමක් කරන්නද යුවරජුනි? කොතරම් ප්‍රයත්න කළා වුණත් හිමිවන්නේ අපට උපමනයි. පුතුගේ දරු පවුලත්
सुरक्षा के रीमेंट सिद्धि इति बनने माह हट इतिंग वेनकु मक्करण न द युद्ध हिंग उन्नत उनके माओपियन दे दिना माही निकला अपने दारुन पैवसुआ राजपुरुषयन पहमीन पुत्रे को रेगिन किया पावर किसी अम नवनागरी अक्वितर नवनागरी नहीं रजनी अपदान ने आरोग्य दाम एक याति बिना वह व्याधिया क्वेलंदुना विटे ओह वह ग्रहिम पिटे कलियों तो बावर मगे पुत्रे या पिटत कले ओह मेही सिटी में अनेक कहे टक व्याधिये वेलंदी है कि निसाई युवराजनी मोहिता करुणावंत दारुएक इनिसाई माँ प्रिय मैं कैम कैम नहीं युवराजनी मनुष्य सतुट गोपा मा सेवी युतु पिन्वी युतु मे लोकेट में सबै सतुर लबागत है कि मगक मोहपत लबासी नी अरमुनो देसाई कोई द मनुष्य दुखी मुदवालन इवेनि उत्तरीतर लोके हक बट सोयागत है कि शीतल आती काय या मैं तुलट राजकुमारी यू रज में उलसुम पाने किसी हम सहाने अकले बेवी माँ पैवसुआ संध्या या मैं स्नाने नुकले युतुबाव माँ पैवसुदे ऐसुए ने ओपा पैवसुई स्नाने नुकले युतुबावाई गोपा नमुत सीत दी स्नाने आई मेटे युतु राजकुमारी अपासो मगहरे या मैं युतु वेने सकदी ओवेनी दे सिद्धुए है कि ओने माय कुटे ए ओहुगे शरीरे स्वभाव है
එසේම යුවරජ ප්‍රථම වටයි පැමිණියේ ශීත ප්‍රදේශයකට. ලෝෂිකා, යුවරජුට යම් කිසි අසනීපයක්ද? කුමක් වන්නද මට? යමක් සිදුවොත් නොපමාව නව නගරයට යමු. දරුන්ගේ නිවසෙන් පැවසුවේ ව්‍යාධිවලින් පෙළෙන්නවුන් තම ගෘහයෙන් වෙන් කර තැබිය යුතු බවයි. රාජකුමාරි, යුවරජුට අවශ්‍ය නව නගරය ගැන සොයා ගන්න. ඔබ කුමක් හෝ උචිත පියවරක් ගත යුතුයි. ඔහු අසලම ඉඳ ඔහුගේ ශරීරය උණුසුම් කරන්න. චන්න, යුවරජුට හිතයිසිවන්ත කුඩා දරුවෙක්. නුඹ නැවතෙසේ නොකළ යුතුයි, තේරුණාද? ඒ අපගේ කර්තව්‍යය. සේවුවත් අපට යුවරජුගේ අනටිහලින් කටයුතු කළ නොහැකි. ඔහුවද යුවරජු, එටහු මෙහි මහරජු. අප රාජපුරුෂයන් කෙදින කව්වත්. යුවරජුට කෙසේද? ඔහු සුවය ලැබුවද? යුවරජු පහන් දොරින්ම සූර්යෝදය දැකීම පිණිස කියා හැඟෙන්නේ දෙදෙනාගේ උපාය සාර්ථකයි කියා. බලන රාජකුමාරි, කුමක්ද පළඳනාව අතේ තිබු? කුමක්ද රෝෂිකා? මේ පළඳනාව පුත්‍රවණක් ප්‍රාර්ථනා කරමින් එක් කරන ආශිර්වාදයක්. ඒ නිසා මේ ආශිර්වාද පළඳනාව රැක ගන්න. අපට අවශ්‍ය යුවරජු වෙනි පුත්‍රවණක්. එම පළඳනාව ඔබේ අතින් කිලිහි යමේ අර්ථය දන්නවද? යුවරජු සිද්ධාර්ථට මේ බව දෙන්නේ යුතුයි. නෑ, ඔබට ලැජ්ජද? මා පවසන්නම් ඔහුට. මහාදේවියට මුලින්ම පැවසුවට පසුව. එයත් සුබයි. ලෝෂිකා, දේවිය, මා දැක තිබෙනවා යුවරජු කෙරෙහි ඔබේ ඇති සෙනෙහස. අතින් පසු ඔහුගේ පුත්‍රයාටත් අවශ්‍යයි ඔබව. චන්න දපෝ සුන්දරි සවකට රැගෙන යාමට සැරසෙන්නේ. නමුත් අද අප මන්දිරයට යා යුතුය රජුනි.
කුමටද? අදම එහි ආයුතද? එහි යන්නේ නිකමට නෙවෙයි. සතුට පුවතුකුත් රැගෙන. පසුව ඒ සියල්ල පවසන්නම් ඔබට. එකඟයි. චන්න අපි සැලසුම වෙනස් කරමු. මන්දිරයට යා යුතුයි අප ඉක්මනින්ම. ලෝකයේ ගැන මට හැඟෙන්නේ වෙනස් මාකාරයකට. මේ ස්ථානින් මීට පෙරත් මා යහා මෙහා ගොස් ඇති බවයි මට දැනෙන්නේ. සියල්ල නැවත නැවත සිදුවන බවේ වැටහෙන්නේ ගෝපා. අප දෙදෙනාගේ හමු වීමත් එවන්නක් කියා ඔබට සිතනවා නම් මේ කරුණත් එසෙම් වන්නට ඇති. අරුණ රටේ නවත්වන්න චන්න. යුවරජුනි කුමක් තුනේ තරුණ කුමක් දැහැඬුමට කරුණ මගේ වැඩිමල් සොයුරා මගේ අද ආපසු රැගෙන ආවා එහෙත් ඔව් නියමයි දැන් ඔහුට සිදු වී තිබෙන්නේ කුමක්ද ඔව් දෙවි කඩිකේ වසලා නොබ ඉක්මනින්ම ගෘහ දෙසට ආ යුතුයි තරුණ යුවරජු මන්දිරයට ගොස් අවශ්‍ය කටයුතු යොදා වේ ඈ යුවරජුනි දැන්ම පැමිණෙන්න දරුන් අප පළමු මන්දිරයට යා යුතුයි පසුව ආ හැකි නෑ යුවරජුනි යමු මන්දිරයට යා හැකි දෙවනුව මෙහි ගොසින් අපේ ගමන වැදගත් නැතිද ඔබට ඔබට දුක නොවැටෙන්නේ සිතේ සතුට නිසායි. ඔබ උසුලන දුක කුමක්ද? නමුත් බලන්න ඔහු දෙස. දැස් ඔහුගේ. දුක් නිවීම මෙලොව සැනසීමක් වන්නේ දුක හඳුනන්නන්ට. යමු දාරු. उदाहरण මගේ වැඩි මාල් පුත්‍රයා මියාදී මිය ගොසින් අවශ්‍ය ප්‍රතිකාර ඔහුට ලැබෙන්නේ නැතිද කුමන ප්‍රතිකාරද අපවැනි දිලිඳු මිනිසුන්ට කුමක් කරන්නද අපට උරුම ඇති පවට අපේ දිලිඳුකම නිසා යෝරජතුමනි මගේ පුත්‍රයාගේ අග්නිදාහයේ සිදු කිරීමටවත් අවසරයක් නැහැ. ඔහු නදියට බහලීමට සිදුවන්නේ. අග්නිදාහයේ අර්ථය කුමක්ද? මා සතුව බ්‍රාහ්මණ උතුමන්ට ගෙවීමට ධනයක් නැහැ. ඔහු නොමැතිව අග්නි සංස්කාරයේ සිදු කිරීමට හැටියක් නැහැ. කුමක් කරන්නද අපයිට? මගේ පුත්‍රයාට ඒ නිසා ස්වර්ග මොක්ෂයත් අහිමි වියාවි. මොක්ෂේ ප්‍රාණේ නොමිතිනම් සිරුරේ ඔබ අග්නිදාහයෙන් කවරෙක්ද මොක්ෂේ ලබන්නේ එම මොක්ෂේ ඔබට අග්නිදාහයෙන් ලබාගත නොහැකි ඒට කුමක් හෝ විසඳුමක් තිබිය යුතුයි නොවේද මේ බ්‍රාහ්මණ මන්ත්‍රවලින් ඔබේ පුත්‍රයාට මොක්ෂේ උදා කරලිය හැකිද එය මෝහ අදහසක් කමා කරන්න පියෝ රජතුමනි අපේ මුළු පරම්පරාවම විශ්වාසේ
මිය ගියාම අග්නි සංස්කාරයේ සිදු කළ යුතු බව එසේ සිදු කළ නොහැකි වුණොත් ඔහුට ගැලවීමක් නැති බව ඔහුගේ ගැලවීම ඔහු සතුවන කාර්යයක් ඒ ඔබටවත් වෙනත් මිනිසෙකුටවත් වේද පාඨවල පැවසෙන දෙවියන්ටවත් කළ හැකි කාර්යයක් නම් නොවේ එය තමා සතු කාර්යයක් ඔහු දැන් කොහිද ගියතනක් හෝ නොදැන ඔබ දුක් වෙනවා ඔහු ගැන ඔබ කළ යුත්තේ ජීවත්ව සිටිනුන් ගැන සිටීම පමණයි ජීවිතේ ලැබූ මිනිසයන් යම් හේතුවක් නිසා මෙලෙස ශාරීරික අතහැර යන බව සත්‍යක් ඕනෑම මොහොතක කුමක් උදෙසා අප මේ කිසිවක් රැස් කරන්නේ එසේ වුවත් මන්ත්‍ර මගින් හෝ ඔබගේ පුත්‍රයාට යහපතක් ඇත්නම් ඒ මිත්‍යා වචනයක් වුවත් මායේ ඔහු වෙනුවෙන් අමතක කරන්නම් ඒ ඔබට අවශ්‍ය කළ ලෙසම අද බමුණන් මෙහි කෙන්වා ඔබගේ පුත්‍රයාගේ අග්නි සංස්කාරය සිදු කෙරේවි චන්න එසේ යුරජුනි සලුව සූදානම් කරන්න එසේ චන්න පැවසුවා හෙට පහන්දරම අප පිටත් වෙන බව පැවසුවාද යුවරජුටේ බව නැහැ ඔහුට කිසිවක් පැවසිය නොහැකි සිත්තැවුලෙන් පසුවන්නේ ඔහු युवराजु की सीतटे अससिल्ला किमिवन मैं पोते किमु युवराजु टे असासात्र सीतेवे ओए तिबिन कालेकिरी में स्वभावे दुरु वी आवे तवत प्रमादनु वी पावसान्न नहीं लोशिका ए वैनी कालेकिरी मग नो है ए होटो पति महिमी ओ स्वभाव्या ए वरदा तेकिये नो है कि ඔබීටවන්නේ අසර නොවන්ට ඔහුගේ උතුම් මරමුණ නිසා එසේ කරන්නේ ඔහු ඔහුගේ අරමුණට සහාය වීමයි මා ලබන සතුට මට වැටහෙන ඔබේ අරමුණ රාජකුමාරි අරමුණ යම් දිනක ඉෂ්ට වේවි ඔබ දෙදෙනාගේ මේ බලන්න අපිට වස්තුවට ගියපසු සහැල්ලු වේවි සිත. කෙසේද මහෝගේ උතුම් මරමුණට පිටු පාන්නේ? එය කුඩා කල සිටම මහෝගේ දුටු පියතුරු ගුණාංගයක් ලෝෂිකා. ජීවිතය මරණයෙන් කෙලවර වේ නම් කුමක්ද මේ ජීවිතයේ ඇති අර්ථය? කුමක්ද නොවැටෙන කරුණ? කුමක් වතේ ලෝකයේ තුලම පැවතිය යුතුයි? ඔබ සිතන්නේ කුමක් විය හැකිද මාර්ගය? මරණය නිමා කරන. නවත්තුණු කුමක් දොහුගේ වරද නුඹට කුමකට දෙය කුමකට හෝ නුඹට මොවුන් ගැන උතරම් වේදනාවක් තිබේ නම් ඉන්න තැනකට රැගෙන ගොසින් ඕනෑනම් මොවුන්ගේ අයමුදල් ගෙවනු නුඹ දන්නවද ඔහු කවරෙක්ද යන වග කවරක වුවත් අප පිළිපදින්නේ රජු තපෝදන්ගේ ආදේශය මේ ශාක්‍ය ගණ රාජ්‍යයේහි මහරජ සුද්ධෝදන පුත් युवराज सिद्धार्थ
මට කමා කරන්න. යුවරජුනි, අනේ අපව රැක ගන්න යුවරජුනි. අනේ කුමක් සිදුවන්නේ මෙහි? කමා කරන්න යුවරජුනි. රජු තපෝදන්ගේ ආදේශයේ සියලු ගොවින්ගේ ණයබදු එකතු කිරීමට. යුවරජුනි, ඔවුන්ගේ දෙවෙනි වරටයි බදු වැය කරන්නේ අපෙන්. මේ අතිරික්ත බද්දක්. යුද්ධයෙන් වැය වූ ධනය අප නැවත පියවා ගත යුතුයි. බදු අය කිරීමේ අර්ථයේදී පීඩා සිදු කිරීමෙන් හෝ අවියෙන් බිය ගන්නවා හෝ ලබා ගන්න අයබදු ධාර්මිකද තම ප්‍රජාව හෙළන කඳුළුද අයබදු බවට පත්වන්නේ දැනුම් දෙන්න රජු තපෝදන්ට මෙය යුවරාජුගේ ඉල්ලීමක් නැතහොත් ඔහුගේ නියෝගයක් බව ලබාගත් සියලු ධාන්‍ය ආපසු බාර දෙන්න युवराज सिद्धार्थयंत जय वेवा 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 ඔබ සොයන්නේ කවරෙක්ද? මහරජතුමාවද? නෑ. මෞතුමිය. මහදේවි මහරජ සමග බැහැරක. මහරජු කොහෙද? මහදේවිය සමග. කුමට දෝන් ගියේ? එය গুপ্ত කරුණක්. ඔන්න. හොදේසෙන සිට මග බලා වුණත් ඔබ දුටුයි ඕනේ තියඩුව කම කරන පහට නමුත් ඊට කමක් නෑ පුත්‍රය නමුත් කුමකට හදිසි පැමිණීමට හේතුව ಭಾರತයේ පුරාම සංචාරය කිරීමට හැකි වුණාද යම් දුරකට වැටුණා බොහෝ දේ මාහට ඔබව දැකීම සතුටක් දින කිහිපයකට පසු අප කුමක්ද පවසන්නේ? නැවත වරක් ඔහු එම ප්‍රශ්නයම ඇසුවොත් කුමක්ද දෙන පිළිතුර? ඔහු ඇසුවොත් සත්‍ය පවසමු. කුමක්? සරදෙමට. මන්ද සතුටින් සක්මන් කිරීමට හේතුව මගෙන් ඇසුවට ඔබගේ හේතුව ඒ කුමන්ත කුමංගෙන්ද පවසන්නේ ඔබ එක් පුවතක් පුවතක් කුමන පුවතක්ද අපි ඔවුන්ට දැනුම් දෙන පුවත ගන්න ඊතරම් සුබ පුවතක් අප තවදුරටත් සංගවා සිටින්නේ කුමටද රාජකුමාරි මේ ප්‍රීතියට අපි දූරේ තල්ලාද වයමි පුරුරේම ഘോഷානම් අපිට වස්තු වැසියට සැලවුවිට ප්‍රීති උත්සව පවත්වාවි මහදේවි මහරජේ පැමිණීමකසම මේ සුබ ප්‍රවෘත්ති ඔවුන්ට සැලකර සිටිමු පවසමුද යුවරජිට කුමක්ද මහට පැවසීමට තෙලෝෂිකා කියමින් සිටියේ අප දෙදෙනා දැන් මන්දිරට ආ යුතු බව සිලු තුනක් ඒ කුමටද ගෝපා පහනක් අපගේ ගමන සාර්ථක වූ නිසා ඒ නිමිත්තෙන් ඔබේ දෙවන පහන අපාපස හොඳින් පැමිණීම නිමිත්තෙන් එවිට තුන්වන පහන මේ කුමක්ද කරන්න මංගලා කුමක්ද පාසරසර නූපුර හිස මත පළඳින්නේ මනෝ විපරිත අර්ථවත් මනසකින් තොරව ඔබට කළ හැකි කුමක්ද මනස විපරිත නොවී තිබේවිද
सत्य मन से पिरी पाव तीन वेदना चित्त संका कुमक निषाद सन्यासी कुन बाव पेवसुआत राजकम देरी मेटाई ओगी सूदान में सियाल सिद्धुवन्नी ओहुट एक एक कथकिन वासी सागत अंदमट नमुत ए विमसू विट सिद्धार्थ लबा दिला अपूरु पिलितुर कुमक दन्नद पिलितुर अवश्य नेहमट राजकम अवश्य लोवे बहु दुख संसिंदीमट संसिंदीमट අපට සිදුවන්නේ ඔහුගේම අදහස හේතුවෙන්ම ජීවිතේ නිමවනතෙ සිහින පමනක් දකිමින් තුටු වීමට මංගල නැන්ද කිය. කොමත් පුත්‍රේ කල් නොයවා මෑණියන්ව මා අදම හමු විය යුතුයි. අනේ මදක් කිවසා සිටින පුත්‍රය ඔවුන් ආපසෙන්න තෙක් ඔවුන්ට කිව යුතු බොහෝ සතුටු පුවතක්. පුවතක් සතුට රැඳි පුවතක් පළමුවේ මෑණියන්ට පැවසීමටයි මට අවශ්‍ය පවසන්න මෑණියන් කොහිද මේ රෝහිණී නදී තොටුමුණේ රෝහිණී නදී තොටුමුණේ කොමත් පූජාවක් පිණිස ගියේ මා සිතන්නේ ඔබේ යහපත දෙසයි අද මෙසේ නම් මා ගොසින් සොයාගත යුතු වුණා කරුණක් ඔවුන් වෙතින්ම දැනගත හැකි පුවත ඔබට සැබවින්ම ඒකලි කුමක් තොප මහරජු ගී දිසාව දන්නේ අප පමණයි ඒ අපි මිමසේ ඔහුමනි එමෙ නේද ඔහු දිසාවන පූජාවට ඔහු නොයා යුතුද නමුත් මේ පූජාව සිද්ධාර්ථ දුටුවිටදී කුමක්ද සිද්ධවන්නේ අද සත්‍ය ඔහු දුටුවිට කුමක්ද සිද්ධවන්නේ මවගෙන් පුත්‍රයා දුරස් කිරීම එක්තරා පාපයක් යුවරජුගේ සිත බිඳවීමට මීටත් වඩා කදිම ක්‍රමයක් නැහැ ඔබ කොහෙද කුමක්ද ඔහුට සිදුවන්නේ අප පතන ආකාරයෙන්ම අදෙහි භයානක යමක් සිදුවේවි අද වනතුරු කළ නොහැකි උදේ එහිදි සිදුවේවි मंगल नो नोवी कुमक निषाद शोकेन अदवन तेक्नोपवसा सिटी में साधारण मावके मरने रहस පුතණුවන් කෙසේ හෝ වටහාගත් විටදී ඇයි නොමැති බව සත්‍යයක් ඒ නමුත් ඔහුට යථාර්ථයේ පැවසුවා කියා මව යලි හමු විය නොහැකි අප ඔහුට පවසා තිබෙන්නේ අනාවැකීන් හෙළි වූ කරුණක් නිසා මව ඔහුගෙන් ඈත් කර තිබෙන බව ඔහු සිතා සිටින්නේ ඇය තවමත් ජීවතුන් අතර සිටින බව इसे सिता सिटी में अति गैटल हो कुमाक्त मत बैठे हिन्न है राहसक संगवी है कि तो उठे किसे हो देना का तो कुमाक्त भान ने जाने होगे उबट आमत कदे सत्य के लिए सिंधु उठे वासन कर दामान ने मैंने सिद्धार्थ सिद्धार्थ नो विद सिद्धार्थ स्वामी ने अभी देखो कुमक तो उठे पावसान ने प्रणाम देवा मैनियनी प्रणाम प्रणाम देवा प्यानी कुमक अवश्य था
අපව සොයායීමට තරමට කුමක්ද ගෝපා කිසියම් සුබ පුතක් පියාණනි නමුත් ඊට පෙර අද මා උදෙසා මේ පූජාවක් සිදු කෙරෙන බව ඔබ නොපැවසුවේ කුමක් නිසාද ඊට හේතුව රහසේ පැවැත්විය යුතු පූජාවක් අපගේ කුලගුරු දේවයන්ගේ අදහස උනේ මේ පූජාව සිදු කළ යුත්තේ සිද්ධාර්ථට හොර රහසේ බව නමුත් මේ গুপ্ত පූජාවේ අරමුණු කුමක්ද යුවරජුගේ ගෘහස්ථ දිවියේ ශාන්තිය සතුට යුවරජු පසුවන්නේ සතුටින් අපදහස් කළේ ඔබට පරිපූර්ණ සතුටක් ඔබ දෙදෙනාට පුත්‍රවණක් ඒ සත්‍යයක් පූජාව සමාප්ත වන්නටත් පෙර හිමිවන්නට පුළුවන් එක් පුත්‍රවණක් අපව පුදුමයට පත් කර කුමක්ද පවසන්නේ මෙම පූජාවේ අරමුණ ඉටු වේවි ඕ श्राद्धरंभे गयाम ध्यात्वा ध्यात्वा देवं गदाधराम स्वपित्रिन मनसा ध्यात्वा ततः श्राद्धं समाचरेत् इदं पिण्डं ते मया दीयते तौ प्रतिष्ठताम् पिण्डदानेन पिण्डस्वरूपी जनार्दन वासुदेवः प्रियतां नमामः युवराजु मे ओब नदीयट मुदाहरिन्न पिंडदान कमाकरण कुलगुरुनी ये श्लोकय मे पिंडदान क्रमय अडंगु तर्पण पूजावे वेदे पवसिने परिधि सिदु करनु लबन्ने केनेकुगे अवसान कृत्यं यम कालेकट पसुव हा युवराज ए सत्यक कवरे कुदे सादमेय मे श्री पलंदना श्री सलुपिली कवरे कुहट दायती कवरे कुद साधमीय महादेव तुब कैसुई महाट जीवत सिटिन भवेय ए असत्यक बहनी ने सिद्धार्थ अब बहु प्रयत्न धरवा में हेलु नुकर सिटी मते नमुत नु है क्यों ना उब देना कते उतुई मैंने ने कुमाक्त देना कते उतु सिद्धार्थ ओब पेमिनिया